මේ දැක්වෙන්නේ සන්තුලනය වෙන අවස්ථාවක විස්ටන් සේතුවක ප්‍රතිරෝධ අතර සම්බන්ධය P බෙදීම Q සමානයි R බෙදීම S නැත්නම් P බෙදීම R සමානයි Q බෙදීම S මේක සාධනය අවශ්‍ය කරනවා ඔබට මේ පරිපථය අඳුරා ගන්න පුළුවන්ද එතන ප්‍රතිරෝධයක් 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 කෝෂයක් ඔබට මතක ඇති මේ පරිපථය අපි විස්ටන් පරිපථයක් ලෙස හඳුන්වනවා මේක භාවිතා කරනවා ප්‍රතිරෝධ අතර අනුපාතය සැසඳීම සඳහා මෙතන ප්‍රතිරෝධ දෙකක් මෙතන ප්‍රතිරෝධ දෙකක් අතර මැද්දේ හරස් අතර තව ප්‍රතිරෝධයක් තියෙනවා බොහෝ විට මෙන්න මෙතෙන්ද මද බිඳු ගැලනෝමීටරයක් සවි කරලා ඒ ගැලනෝමීටරය තුලින් ධාරාව නොගලන පරිදි ප්‍රතිරෝධ සකස් කරලත් අපි කියනවා මේ ප්‍රතිරෝධ අතර අනුපාතය මෙතනාගේ බෙදීම මේක සමාන වෙනවා මෙතනාගේ බෙදීම මේකට නැත්නම් මේ ප්‍රතිරෝධයේ බෙදීම මේ ප්‍රතිරෝධය සමානයි මේක බෙදීම මේක දැන් මෙතන ප්‍රතිරෝධ ආගයන් නැති නිසා මේක සන්තුලනේ වෙලාද තියෙන්නේ කියන එක තීරණය කරන්න බෑ මම දැන් ප්‍රතිරෝධ වල ආගයන් දෙනවා සියල්ලම ඕම් 10 බැගින් එහෙමනම් මේ අතට ගත්තොත් 10 බෙදීම 10 කියන්නේ 1යි මෙතනත් 10 බෙදීම 10 කියන්නේ 1යි එහෙමනම් මේක සන්තුලනය වුණ විස්ටන් ප්‍රතිපතයක් එහෙමනම් මේ මාර්ගයේ ඔස්සේ ගැලනෝමීටරය වෙනුවට තියෙන මේ ප්‍රතිරෝධය ඔස්සේ ධාරාවක් ගලන්නේ නැහැ ඒකට හේතුව මෙතන විභවය මෙතෙන්ට සමාන වීම අපි දැන් බලමු මේකේ ධාරා ගලන ආකාරය හොඳයි දැන් පැහැදිලි මේ මාර්ගයේ ධාරාවක් නොගලන බව මේක සන්තුලනය වුණ පරිපථයක් එම නිසා ගැලනෝමීටරය වෙනුවට තියෙන මේ හරස් මාර්ගයේ ධාරාවක් ගලන්නේ නැහැ අපි බලමු මේ ධාරාව ගලනවද නැද්ද කියන එක මැනලා මෙතන තියෙන ඇමීටරය මේ මාර්ගයේ ධාරාවක් නොගලන බවයි මෙතන සටහන් වෙන්නේ ඇම්පියර් 0යි. මේ මාර්ගයේ ගලන ධාරාවක් ඇම්පියර් 2.5ක්. ඒකෙත් මේ මාර්ගයේ ඒ ධාරාවම යනවා. මෙතනත් ඇම්පියර් 2.5යි. ඒකත් ඉදිරියට ගමන් කරනවා. දැන් අපි දැන් බලමු මේ ලක්ෂ්‍ය දෙකේ විභව සමානද කියලා. ඒවත් මෙතන විභවාන්තරයක් නැහැයි කියලා විභවාන්තරයක් නැති නිසා තමයි මේකේ ධාරාවක් ගලන්නේ නැත්තේ ඕම් නියමයේ අනුව මේ ලක්ෂයේ විභවාන්තරය බලනවා වෝල්ට් බිඳුවයි එහෙමනම් අපි විචක්ෂණ පරිපථය තේරුම් ගන්නවා ප්‍රතිරෝධ අතර අනුපාතයේ සමාන නම් හරස් මාර්ගයේ ධාරාවක් නොගලන බව එහෙමනම් මේ ප්‍රතිරෝධය ඉවත් කළත් පරිපථයට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි බලමු තවත් ප්‍රතිරෝධ අගයන් කීපයක් වෙනස් කරලා තමා මෙතන ඕම් 20 කරා මෙතන ඕම් 20 කරා දැන් මේක සන්තුලනේ වෙලාද තියෙන්නේ 20 බෙදීම 20 සමානයි 1 10 බෙදීම 10 සමානයි 1 එහෙනම් මේකත් සන්තුලනේ වෙලා තියෙන පරිපථයක් මේ මාර්ගයේ ධාරාව ගලන්නේ නැති වෙන්න ඕනේ බිඳුවයි ධාරාවක් ගලන්නේ නැහැ
විභවාන්තරයත් බිංදුවයි. එහෙමනම් මං මේ ප්‍රතිරෝධතාව වෙනස් කරන්නම් බලන්න මේ ධාරාව ගලන නොගලන තත්ත්වය සහ විභවාන්තරයක් ඇතිවීම හෝ නැතිවීම. මම මෙතන ඕම් ගාන වෙනස් කරනවා. දැන් මම මෙතන ඕම් 30 කරා මෙතන 20යි. 30 බෙදීම 20 කියන්නේ 1.5යි. 10 බෙදීම 10 කියන්නේ 1යි. එහෙනම් මේක සන්තුලනේ වෙලා නැහැ. පේනවා දැන් ධාරාවක් ගලන බව ඇම්පියර් 0.19 එක.